ඒ මොදි වට මේ මොනවාද ඔය මේ රස තඩි ගන්න තඩු මගේ ජාමෙත් බේරන මෙල්කෝ රස කිරිතේ හඳුන්වා දෙන මෙල්කෝ රස කිරිතේ දේ වෙනුවෙන්ම උපන් කිරි මං ඉතින් එතන නිවාසෙක හැදුන වැඩුනේ ඉතින් එතන ගොඩාක් ප්‍රශ්න කරදර තිබුණා දූෂණයකට ලක් වෙලා මොකක් හරි අතවරයකට ලක් වෙලා එහෙම දෙයක් හිතනවා මොකද මිස් කතා කරනකොට කියනවා ලා මනිවාසේ ළමයා නේද කියලා දැන් මං පන්තිය පළවෙනියා ඇත්තටම මං ගොඩාක් ඉගෙන ගන්න දක්ෂයි මේ දරුවන්ට හම්බෙන බඩු බාහිර ආයතය ඒ ඉන්න ප්‍රධාන පාලිකාව ගන්නවා කියලා මේක ඇත්තද आयुभवान पिलगा सील दिन आटम अभी हेमोम लमा निवास के हल दीन लमा निवास गैंड पीरनाट मेन मे खरदर विनवा एक अट्ठिया मेन मे हेमाई मे मगे लघु राम अक्लांकावे दीयन इधे अभी अदे राम बिंदी अने मट को मल्ल मट मेन विस्तर एक्की तीनवा मट आदरी लबुण हेबैद आदरी लबेनवा यह कथा मुल्लो की मैं निमा कथा मट को अभी हल बलू अत्र लमा निवास मुखद वेन्नीम निमा के आदर हिंद यागे जीवित विनाने कोहमद गेला आई भवान दिन आई भवान आदर ऐन मुखद हिदेन्नी आदर सुंदर आदर हंद अनी आदर कथा विनस कथा वाकने ये कथा विनस्वेन्नी विनस्वेन्नी गे माई निमाई इंदिये देतन गे गे लोक देखे मम इंदी आप गेदर इवनाट निमा इंदी या गेदर निमी या इंदिया या इंदी लमा निवास थिंक लमा निवास या गेपु देवाल हटियट या मगित याट पास माव कसाद बेंदर पास या अदेन सतुट जीवत या मट की लमा निवास गैल आदर करना ये आदर करे मेकेले कावरुआत नैने मोखरी मेच्छा पुलवांग वेडे अभी तो मुको वेडा की अरगे अतार पुलवांग एतम ये मानसिक अत कवदाव हेम हितन का मम अरे देवा कावरुआत नैगे मगे मम या सेल्लमट अरगेन याव निकला हेम किसी मे कर वीडियो के बल्ला मंगावे पुंजुम पुंज फन वीडियो की अंड इतम अभी क्रिकेट वाल आदर क्रिकेट वाल कमी मेन मे हिंद विनस विद्यार क्रिकेट मैच बल्ड विनस विद्यार क्रिकेट मैच तुरतर कणु दिन अंड पुंज वस्ता वत्तीन ऐतम एड तीन लिंक अंड एक्स बेट सैट रजिस्टर इवे कम दिन बेट कर रंड मुदल दिन गए हकीन इवे तव पुंज देखना एड तीन लिंक रजिस्टर सी ए टी हक बोनस अवस्था तीन दम रजिस्टर शिलदनाडम जयवा लसन ये साले मे मम्मी साली नेहन मम्म यालूने यागे गति गुण हम हितन करना ये देवा यालूने यालू दिगट अभी करगे गिया मुलिंग अकमेना इतना आदर कथा को पटांग एक अपे निमा गे अरे हाँ निमा गे आदर कथा को पटांग इधन निमा अद सतुटी दिन दंग सतुटी दें मे बिल्ला मे हम पास मम बंदर पास बंदर पास बंदी एवर की मैं वृद्ध हाटे बंदे पुंच वैसे बंदी गैल्ला की जीवित प्रश्न आटने एक एक पत्तकें प्रश्न एवनाट मगे मट हिटे अम्मा आचीतराई कवदावत मम्मी तात दिबुने मंग अदट दिखलने थिंग मंग थिंग इतना निवास हेदन वेडुने थिंग इतना गुड़ा प्रश्न करदर दिबुना ये प्रश्न करदर तीन खागे मत आदर लेकोट इक्की आदर मट गुड़ अद्देना थिंग ये हिंदा मई मंगा बंदर फस्त गुडाक सतुटी लमा निवास इनकोट आदर इलेबेन उदर दिगल बलापुर गुडाक
ළමා නිවාසවල ඉන්නවා කියනකොට ගොඩක් අය එක පැත්තකින් හිතනවා අනිවාර්යෙන් එක්ක දූෂණයකට ලක් වෙලා මොකක් හරි අතවරයකට ලක් වෙලා එහෙම දෙයක් හිතනවා. ඒ වුණාට ඇත්තටම ළමා නිවාසවල ඉන්න කිසිම හැම ළමයෙක්ම ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඉන්නවා පිරිසක් ඉන්නවා සීමිත පිරිසක් ඉන්නවා. ඒත් ඒ දෙමව්පියන්ගේ වැරදි හින්දා තමයි ඒ ළමයිට එහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අක්කේ මේ අර හිතන නිසා හැමෝම බලන්නේ නේරම් වෙන්න. ඔව් ඒක තමයි. ඔයා දිහත් බලපු මිනිස්සු කියද ඒක? හිටියා. මං ඉස්කෝලේ යද්දී සමහරක් දැන් මං මුලින්ගේ වාද්දු ඉස්ක බාලිකාවට ඒ බාලිකාවට යද්දී ඇත්තටම මටත් හරි චකිතයක් දැනුණා. දැන් ඉස්කෝලේ ගිහිල්ලා පන්තියේ වාඩි වුණාට පස්සේ ළමයි බලන්නේ අමුතු විදිහට. මොකද මිස් කතා කරනකොට කියනවා ළමා නිවාසේ ළමයා නේද කියලා. දැන් වෙන ළමයින්ගේ අම්මා තාත්තා එද්දී මගේ ආවේ හේ ඉන්න මිස් කෙනෙක්. ඉතින් ඒක ගොඩක් හදවතට දැනුණා. අම්මගේ තාත්තගේ අඩුව ගොඩක් දැනුණා. ඉතින් එක ගොඩක් හරි දුකයි. ඉතින් එහෙම ඉන්න ළමයින්ව කොන් කරන්න හොඳ නෑ. මොකද අපි මම කවදාවත් අතරොයක ලක් වෙච්ච ළමයෙක් නෙමෙයි. මගේ තාත්තා නැති නිසා අම්මටයි ආච්චිටයි මාව බලා ගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මාව ළමා නිවාසයකට දැම්මේ. ඉතින් ඒක නිසා කවදාවත් ළමා නිවාසයක ළමයෙක්ව දැක්කා කියලා කවදාවත් හිතන්න එපා අතවරයකට ලක් වෙලා. මොකද එහෙම කෙනෙක්ව කවුරුත් බඳින්නවත් ඇත්තටම කැමති නෑ. මොකද හිතන්නේ අනිවාර්යෙන් හිතන්නේ මෙයා මොන හරි මෙයාට මොන හරි වෙලා ඉතින් මෙයා අපේ ගෙදරට ගැලපෙන්නේ නැහැ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ අපිට ඕනේ පිරිසිදු ගෑනු ළමයි පතිවත තියෙන්න ඕනේ. ඉතින් අපිත් පතිවත තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ කවදාවත් ළමා නිවාසික ළමයි කියලා එහෙම කොම් කරන්න එපා. ගොඩක්ම මම පන්තියේ පළවෙනි ඇත්තටම මම ගොඩාක් ඉගෙන ගන්න දක්ෂයි. මේ මම හැමදාම එහි ඉන්නකොට මගේ පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බ ටීචර් කෙනෙක් වෙනවා එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙනවා එහෙම සාමාන්‍ය හීනයක් තිබුණේ. ඒ වුණාට මම ඒ ලෙවල් කරන්න ගත්තට පස්සේ තමයි මට ඒක ඔලුවට ගියේ. මම පත්තරේ බලද්දී මට මතක නැහැ පත්තරේ ලංකාදීපද කොහෙද ඒක යනවා කොටසක් ළමා නිවාසවල සිරු දරුවන්ගේ ලෝකේ කියලා. ඒ අනේ ඒකේ හැමදාම තියෙන්නේ අනිවාර්යයෙන්ම කාවහරි දූෂණය කරපු නිසා එයා ළමා නිවාසයට ආවා කියලා. ඉතින් ඒක නිසා සමහරක් විට ඔය මං අපි ඉස්කෝලේ ගියාම කොයි හරි ගියාම මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන්නේ ඒ හින්දා වෙන්න පුළුවන්. මොකද ඒ පත්තරේ තියෙන්නේ අපි දෝෂණේ වෙලයි කියන එකයි. ඉතින් එහෙම දෙයක් නෙමෙයිනේ ඇත්තටම. ඉතින් ඒ හින්දා මං හිතුවා මං කවදාහරි ලෝයර් කෙනෙක් කියලා මම මේ ගැන කතා කරනවා කියලා. ඉතින් මගේ මං ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ කියලා මං ගොඩක් හිතුවේ මං ඒ ලෙවල් වලට ලොජික් කරන්න ගත්තේ යන්නේ හින්දා. ඉතින් ඇත්තටම කවදාවත් ඒ තත්තර දාන්න එපා. ආදරය කියන දේ නිවාසෙක ඉන්නකොට ලැබෙනවා අඩුයි. මොකද අම්මා තාත්තා ළඟ ඉන්නෝ වගේ නෑ අපිට කවදාවත්. අපි ආස කරන දේවල් අපිට කන්න බොන්න නෑ. දැන් ස්කෝලේ ගියාම වෙන ළමයින්ගේ පැන්සල් පෙට්ටිවල පෑන් ගොඩායි අපිට එහෙම නෑ. අපිට තිබ්බේ ටිකයි බොහොම ටිකයි. අපිට ලකුණු අඩු වුණොත් අපිට හොඳටම බයිනවා. අපි හැමදාම ටයිම් ටේබල් එකක් තියෙනවා වෙලාවට නැගිටින්න ඕනේ. ඉස්කෝලේ වෙන ළමයි නම් ඉස්කෝලේ යද්දී ඒගොල්ලෝ ගෙවල් අතු ගාලා එහෙම නෙමෙයිනේ යන්නේ. අපි හැමදාම නැගිටලා අපිට කාර් සටහනක් තියෙනවා. ඒකට අනුව අපි ඒ කරන්න තියෙන වැඩේ කරලා තමයි අපි යන්න ඕනේ. ඒ අතරතුර අපි ඉන්න පොඩි ළමයින්වත් අපි බලා ගන්න ඕනේ. මුංජි ප්‍රශ්නයක් අහන්නද? ළමා නිවාසවල කතාවක් තියෙනවා දරුවන්ට හම්බෙන බඩුබාහිර ආදිය ඒ ඉන්න ප්‍රධාන පාලිකාව ගන්නවා කියලා. මේක ඇත්තද? ඒ කියන්නේ අපිට මොන හරි හම්බුනාම අනිවාර්යෙන් එකතු කරගන්නවා. ඒකතු කරගෙන දැන් සබන් වුණත් අපිට දෙන්නේ මාසෙකට හරියන්න තමයි සබන් දෙන්නේ. එක්කෝ සතියෙන් දෙකින් එහෙම හරි දෙනවා නැත්නම් කොහොම හරි හම්බෙන හැමදේම ඇත්තටම එකතු කරගන්නවා. එකතු කරගෙන සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන තැනට දෙනවා. ඒ වුණාට ඒකත් හැමදේම දෙන්නෙත් නැහැ ඇත්තටම. දැන් මම හිටපු නිවාසයේ ඇත්තටම ටිකක් හොඳයි. ඒ හැරෙන්න වෙන තැන් වල නම් ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඇත්තටම දෙන්නේ නැහැලු ඒ ළමයිට. සමහර ළමයිට ඇත්තටම කන්න බොන්නත් නැහැ. මං මෙතනින් වෙන තැනකට මාරු වුණා මොරවින් එකක්. එතන නම් ඇත්තටම අන්තිමයි. කෑම බීමවත් නැහැ හරියටම. හැමදාම කන්න තියෙන එකම දේවල් එක්කෝ බතුයි පරිපුයි තිබුණොත් ඊළඟ දවසේ ආයේ තියෙන්නේ වෙන මොනා හරි බතුයි. ආයේ ඊළඟ දවසේ තියෙන්නේ ඒකමයි. වෙලාවට කන්න නොගියොත් ආයේ කෑමක් නැහැ. උදේට කඩලා දිනන සමහර අපිට ඒ නිවාසේ ඉන්නකොට මම අපිට ලාන්පත් ඉන්ටර්වල් එකට කන්න කෑමවත් දෙන්නේ නැහැ. මම මේ කලින් ඉඳපු එකේ නම් ඇත්තටම එහෙම දෙයක් තිබුණේ නැහැ. එතන ඒ දේවල් තිබුණා. එතන අඩුවකට තිබුණේ ආදරය තමයි. ඒ වුණාට අර අපේ හදවතටම දැනෙන තරම් මං සමහරක් විට මෙයාව නොබඳින්න තිබුණා. මට හරි අම්මා තාත්තා කෙනෙක්ගෙන් ආදරයක් ලැබිලා මං හරියට හිටියා නම් ඒ වුණාට මගේ මට මෙයාගෙන් ඒ හැමදේම ලැබුණා. මං නිවාසෙ ඉද්දෙද්දී මට මෙයාව හම්බුනේ මං ඒ ලෙවල් කරන්න ඉස්කෝලේට ගියාට පස්සේ. ඒ ගියාට පස්සේ හම්බුනහම
අපි එකපාරට යාළුුනේ නැහැ. දැන් මම ඇත්තටම මික්ස් ස්කෝල් එකට ගියේ පළවෙනි වතාව. මම ගියේ වාද්දුව බාලිකාවන් ඉතින් මම පිරිමි ළමයි කවදාවත් මම එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ මගේ. ඉතින් මික්ස් ස්කෝල් එකට ගියාට පස්සේ ඉතින් එතන මට පරිසරේ නුහුරුයි. ඒ ගියාට පස්සේ තමයි මෙයාත් එක්ක මෙයා කතා කරලා කොමර අපේ දෙන්නගේ සම්බන්ධයක් පටන් ගත්තා. ඉතින් ගොඩාක් ප්‍රශ්නත් ආවා. ඉස්කෝලෙන් අයින් වෙන්න වුණා, ගොඩාක් දේවල් වුණා. ඉතින් ඒත් අපි දෙන්නගේ ආදරේ දිගටම තිබුණා. මං ලොකු ෆෝන් එකක් පාවිච්චි කරේ මල්ලි ඇත්තටම අවුරුදු 18ක් වුණාට පස්සේ. මං මගේ ජීවිතේට කවදාවත් ටච් ෆෝන් එකක් යූස් කරලා තිබුණේ නැහැ. ඉතින් දැන් ඇත්තටම දැන් කාලේ තමයි පොඩි අයට හිටන් තියෙනවා. මම මගේ ජීවිතේ මම ලොකු ෆෝන් එකක් පාවිච්චි කරේ අවුරුදු 18ක් වුණාට පස්සේ. ඉතින් සමහරක් විට එක පැත්තකර නිවාසෙ ඉන්නකොට එක දෙයක් තියෙනවා. දැන් ළමයි හැදෙන්න ඕන පිළිවෙලට හැදෙනවා. දැන් gedare ඉන්නකොට ළමයි එක එක දේවල් කරනවා, හරියට ඉගෙන ගන්නෙ නැහැ. මෙතන ඉන්නකොට තියෙනවා ළමයින්ට පාලනයක් තියෙනවා. අර ඒ වුණාට හැමෝටම ඕනේ ආදරේනේ. ඒක තමයි අඩු ඉති. දැන් නැති වුණු එකම දේ ආදරේ විතරනේ. මේ ආදර වැටියෙම අවශ්‍ය වෙන්නේ මොන වගේ වෙලාවකටද? एक गोडाक मोन वेनवा दें हेमो रसीम गड़ हेमो के मम्मल तातला मगे नेम के नैक नेमे इतनी मट एवलटे आदरे गोडाकोनी एवना एवगेम तम विशेषेम अभी वो कुंकरा निपा कवदावत लमा निवास के इटिया की अला दूषणी ऊना हर दूषणी ऊना की अनु एला मैं पाऊने मुखद अभी ओण कमेंगे इला कागेगा तब इनको तिल लगाने कागे हरी නමනා වැඩකට තමයි එහෙම දෙයක් වෙන්නේ. ඉතින් සමහරක් දැන් මං හිටපු තැන හිටියා ඇත්තරම පොඩි ළමයෙක්. එයා එතනට ආව එක වසරේදී එයාගේ තාත්තා තින් යාම දූෂණය වෙලා. ඉතින් ඒ ළමයාගේ සිතුම් පැතුම් එයා හරිම නපුරුයි පොඩි කමට. ඉතින් අර ඒ එයාගේ හිතට දැනෙන සිතුවිලිනේ එයාගේ චූටි කාලේ ඉඳන්ම එයාට එහෙම දෙයක් වෙච්ච නිසානේ. ඉතින් ඒ හින්දා ළමයින්ව පොඩු ආන්තරම් පොඩි කාලේ ඉඳන් ළඟින් තියාගන්න ඕනේ. මොකද අපේ හිත ටක් ගාලා වෙනස් වෙනවා. අපිට ආදරේ ගොඩාක් ඕනේ. ඉතින් ඒක නිසා කවදාවත් ළමා නිවාසිකේ ළමයෙක්ව කියලා කොම් කරන්නත් එපා. තමන්ගේ ඉන්න ළමයින්වත් ආදරෙන් බලන්න ඕනේ. ළමයාට ෆෝන් එකක් දීලා යාට කන්න බොන්න ඔක්කොම දුන්නා කියලා නෙමෙයි ඒ ළමයාගේ එයාව හර ආදරෙන් බලනවා කියන්නේ ඒක නෙමෙයි. එයත් එක්ක යාළුවෙක් වගේ ඉන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිතේ අපිට හැමදාම ඒ දරුවොත් එක්ක එහෙම ඉඳලා ඒ ළමයින් හොඳ තැනකට යන්න පුළුවන්. ළමයින්ව අත්හැරලා දැම්මොත් සල්ලි තියෙන දෙමව්පියෝ කරන්නේ ෆෝන් එකක් දෙනවා, අරක දෙනවා, මේක දෙනවා. ඊට පස්සේ ළමයා අනාතයි. එහෙම එහෙම තැනක පිරිමි ළමයි මේ වගේ තැනක අපේ වගේ ළමෙක් හම්බුනොත් ඒ ළමයාත් ඇත්තටම ඉවරයි. ඉතින් ඒක නිසා මේ වගේ ළමයින්ව කවදාවත් කොම් කරන්නත් එපා. තමන්ගේ ළමයින්වත් ආදරෙන් බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඒක. එතකොට මේ හැමදේම දැනගෙන ඇයි ආදරය කරන්න ඉතින්? මන් නිමාගේ හදවතට තමයි ආදරය කරේ. කියන්නේ යාමට ළමා නිවාසයකද යා මහපාරේද දුප්පත් පවුලකද රජමැදුරකද කියලා මට අදාළ වුණේ යාගේ හදවතටම මං ආදරය කරේ. ආදරේ නැති ජීවිතයකට ආදරය ලැබෙනවනේ. ඒ ආදරේ මොන වගේද? ආදරේ ගොඩාක් සුන්දරයි කියලා මට ඒතරු තමයි හිතුනේ. මොකද මට තාත්තා කෙනෙක්ගේ පිරිමි පාර්ශවයක ආදරයක් මට දැල්ලා තිබුණෙම නෑ. ඉතින් ඒ ආදරේ මට දුන්නා. ඉතින් මං ඒකට ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද තාත්තා කෙනෙක්ගේ ආදරේ ලැබිච්ච නැති කෙනෙක්ට තමයි ඒ ආදරේ දින වටිනාකම ගොඩක් දැනෙන්නේ. කිරිබත් කෑල්ලක්වත් අපි එහෙම අපිට කියලා කපන්නේ. ඉතින් ඒක නිසා ඒක හදවතට ගොඩාක් දැනෙනවා. ඉතින් ඒක නිසා කවදාවත් ළමා නිවාසික කියලා ළමයෙක්ව කොම් කරන්නත් එපා. ඒ වගේ තැන් වලට ගිහිල්ලා අනේ එහෙම පොලි දේවල් කරන්න නැතුව ඉන්නව නම් මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා. මොකද ඒ ළමයිට කියන්න බෑනේ. මොකද ඒ ළමයි තාසයි කෑම් බීම දෙනවට ඒ උනානේ මල්ලි අර එහෙම කේක් එකක් ගෙනල්ලා සමරලා එහෙම කනකොට දැන් නිකමට හිතලා බලන්න කොච්චර වේදනාවක් දැනෙනවද කියලා. දැන් අපිත් ආසයිනේ අපේ උපන්දිනෙත් එහෙම සමරන්න. දැන් මං මගේ ලොකුවට කියලා උපන්දිනේ සමරුවේ අවුරුදු 21 විතරයි. ඒ වෙනකන් එහෙම කේක් එකක් ගෙනල්ලා කවදාවත් සමරලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා ළමා නිවාසවල කියලා ඉන්න ළමයන් කවදාවත් කොම් කරන්නත් එපා. විශේෂ උත්සව අරගෙන තමන්ගේ ළමයව සරසන්න, ඒ ළමයව සනසන්න කියලා ඒ වගේ තැන්වලට ගිහිල්ලා ඒ වගේ ළමයට දුක් දෙන්නත් එපා. ඉතින් ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ අද කතා කරන්නේ අහිංස දරුවන් යහඳ. අනිවාර්යයෙන්ම මම ඒ වගේ තැනකට ගිහිල්ලා ඔයාලා කවදාවත් ෆොටෝ එකක් ගහලා Facebook දාන්න හිතන්න එපා. මොකද ඒ Facebook දාන එකෙත් කවදාහරි අපිට තියෙන පොඩි මේව එකක්. මොකද
ළමයාව කවදාහරි ඇත්තටම මම කියපු රාමුවෙන් දකිද්දි එළියට ගිහිලා දකිද්දි එයා දිහා බලන්න පුළුවන් අර මම මොකද හැමෝම දන්නේ නැහනේ මෙයා එහෙම දෙයක් වෙලා නැති දරුවෙක් කියන එක. ඉතින් ඒක නිසා ඒ වගේ තැනකට ගිහිලා ෆොටෝ එකක් දාලා ඒගොල්ලන්ට කන්න බොන්න දීලා Facebook දාන එක නෙමෙයි ඒක තමන්ගේ හදවතේ තියාගන්න. අපි කරන පින ගෙනියන්නේ අපි. ඉතින් ඒක නිසා තමන්ගේ හදවතේ විතරක් තියාගන්න ඒ ඇරෙන්න ඒක දාලා හැමතැනම දාලා ඒ ළමයික හිත රිද්දන්න එපා. හරි. ඉතින් බොහොම ස්තුතියි ඒක තුනට. මං හිතනවා මේ දේත් එක්ක අද ඉඳන් ළමා නිවාසයකට යනවා නම් ටිකක් වෙනස් විදියට හැසිරේ වෙනස් විදියට කතා බහ කරයි කියලා බොහොම ස්තුතියි අයියාවට. ඉතින් ගිහින් බලන්න YouTube channel එකක් දැන්දෙන සතුටින් කරගෙන යනවා ටැටුව කියලා. ඒ වගේම තමයි දෙන්නගේ ටැටු shop එකක් තියෙනවා. අසුපතනවා ඒ දේවල් සාර්ථක වෙන්න කියලා. එහෙනම් නැවතවතාව කියනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා 2021. ඔයාටත් එසේම වේවා. අපි කතා කරපු එකෙන් ඔයා ආවට මල්ලේ වඩාත් ගොඩාක් පිං සිද්ධ වෙනවා. මොකද මේක ඔයා කරගත්තේ ලොකු පිනක්. මේ වගේ දරුවෝ වෙනුවෙන් ඔයා ඉදිරිපත් වෙච්ච එක මේ මං කතා කරගන්න. ඇත්තටම ඔයාට ගොඩාක් පිං. අතට ගිහින් එන්න සිදුනටම ජය වේවා.